भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पुण्डरीकं यतावंगो तो नोपलिप्पति नोपलिप्तो मिलोकेन तस्मा बुद्धोऽस्मि अभिन्नेयं अभिन्नातं भावेतव्वं च भावितं पातव्वं पहिनं च तस्मा बुद्धोऽस्मि සද්ධාවන්ත උපාසක උපාසිකා පින්වත්නි දැන් මේ අවස්ථාවේදී මේ සියලුම පින්වත්තුන් සූදානම් මේ ටික වෙලාවක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න මේ කිනි වෙලාවනත් ඔය ඇත්ත සියලු දෙනාම මේ ධර්ම දේශනාව හොඳට ශ්‍රවණය කරන්න ඕන කියලා අදිස්ථානයක් ඉදේ ඇති කර ගන්නට ඕන. දැන් අද වෙසක් පොර වසනස පොහේ නිසා විශාල පිරිසක් ඉන්නව වෙන්දට වඩා අටසි සමාගම. නොයේ දිසාවලින් පැති වලින් ආපු අය තමයි දැන් මේ විහාරස්ථාන මේ ධර්මශාලාව තුඳ ඉඳගෙන ඉන්නේ. ඒ නිසා මේ සියලු දෙනාම අද දවසේ යම් කාල සීමාවක් උදේ සමාදන් වූ සීලය ආරක්ෂා කර ගැනීම කාර්ය ගෙවනවා. ඉතින් අද මේ ධර්ම ශ්‍රවණය කරන ඇත්තන්ට විශේෂයෙන් දැන ගැනීම පිණිස එවගේම කලින් වෙනත් පොයවන් වලට හැමදාම සිත සමාදන් වෙන උපාසක උපාසිකාවන් මේ ස්ථානයේ ඉන්නවා. ඒ අයගේ නැවත සිහිපත් වීම සඳහා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ වටිනාකම ගුණය කෙලින් සඳහන් කරනවා. හැමදෙනාගේම අවබෝධය පිණිස දැන් මේ පින්වත් පිරිස නිශ්ශබ්දව බොහොම සම්සුන්ව මේ ස්ථානයේ ඉන්නේ. ධර්මදේශන අවසන් වෙනතුරුම ඔය ආකාරයෙන්ම ඔය ඇතුළු ඉන්න උත්සාහ ගන්නට ඕන. දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවා මේ ආසනේ. මම මේ විදිහටම මේ ධර්ම දේශනාව නිම වෙලතෙක්ම බොහොම සංසුන්ව ඉඳමින් තමයි මේ දහම් කරුණු ටික ඔය ඇත්තට පැහැදිලි කරන්නේ. මොකද මේක මාධ්‍ය විද්‍යාවක් නෝනේ. ඒක නිසා විශේෂයි. ඉතින් හොඳට සිහි කල්පනාවෙන් ඔය ඇත්ත ධර්ම ශ්‍රවණය කරෝදී ඔයන්ට තේරෙන නොතේරෙන තේකේ ආනිසංශ ගුණය ලබා ගන්න පුළුවන්. ඒක නිදසුනක් සඳහන් කරනවා. අපේ සාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කාලේ
ගිනමතා දහම් දේශනා කරනවා සෙනඟ නොයේ කා පැති වලින් පැමිණෙනවා ධර්ම ශ්‍රවණය කරනවා මේ අතර එක කාන්තාවක් තරුණ කාන්තාවක් ලෞතුරා බුදුජාන මහන්සියගේ ධර්ම ශ්‍රවණය කරන්න යන පොන්චි දරුවා තරගෙන සෙල්ලම් කරන දරුවා තරගෙන ගිහිල්ලා වැඳ නමස්කාර කරලා වාඩි වෙලා එකත් අතේ ධර්ම ශ්‍රවණය කරනවා පොන්චි පුතා එතන බිම ගියා මේ ස්ථානයේ පොඩි පුතාලේ ඉන්න පෙන් ඉල්ලන්න ඔය ළමයි හරි අමාරු තියාගන්න එක විදිහකට ඉන්නේ අලියත් එහෙමයි පොන්චි ළමයිත් එහෙමයි දෙන්නම එක විදියට ඉන්න බැරි දෙන්නේ. හැදිර සමහක්. දැන් මේ පොඩි පුතා සමග අම්මා කතා කරන්නේ නැහැ. කීතරයක් උත්සාහ කළා බැලුව කතා කරා. නමුත් කතාවක් නැහැ අම්මා බනහන. පුතා වඩ පිළ බැලුවා ටිකක් බල්ලා ඉන්නේ සැරේ එයාගේ වැඩ එයා පටන් ගත්තා. දන්නුනේ ඇත්ත පොඩි ළමයි මොන විදියෙන්ද හැසිරෙන්නේ කියලා එහෙම වෙලා ආවා මේ දරුවා ටිකෙන් ටික සාලාම යාරේ මම බැඳින්දා ඇවිදලා එළියටත් බැස්සා එළියට බහලා එළිය තියෙන ගස්වල තියෙන හෝරු පොළ ආදී කඩකට තනියෙන් කතා කරගෙන යනවා අයියේ ඇවිල්ලා හිටියා මහා විශාල නාගේ මේ දරුවා එනවා දැකලා මේ නාගයා දස්ත කරා මේ පෙරේ පිටුවා දරුවා තේරෙන්නේ නැහැ ඒ දරුවා අතේ තිබිච්ච කෝට් එකෙන් අර නයා දැන්න නයා දස්ත කරා මේ දරුවා සීමු උජා වෙලා කාණු වැදන් වැඩ තිබිච්ච කාණු වැදන් වැඩනට පස්සේ धारण ධර්මදේශනා විමා උදාන පස්සේ උදාස වෙනවා පුතේ පුතේ කියලා කැඳහනවා පේන දෙයක් මානියක් දෙත් නැහැ හිසබ්දේකුත් නැහැ දැන් මේ ඊටෝසෙනගත් මේ දරුව සොයන පටන් ගත්තා සොයාගෙන යනකොට අර දරුවා කාණේ වැරළේ ඉන්නවා දැන් උස්සගෙන ආවා ඇවිල්ලා දරුසාලා ගිහින් තියලා මේ අම්මා ධර්මගේ ඔළුවේ ඉඳලා පහළට ඇඟ අත ගන්න. මෙහෙම කියේ මෙතන. පදයාරු නෑර බුදු හිමි දෙසු මන ඇසුවා. ඒ මන ඇන්තනම් දරුවා සුව වේවා. කියමින් එසඳ ඒ ළඟ පැතුමක් පැතුවා. धर्म නැති වෙලා ගියා. ඉවත් වෙලා ගියා. ධර්ම හිනා වෙලා නැවතත් නැහිතර මලකඳක් වගේ දරුවා. ආයේ හාල් මහාල් දුවන්න පටන් ගත්තා මේ දරුවා. බලන්න හොඳට බලහලා දැන් ධර්ම ශ්‍රවණය කිරීමේ ගුණය ආනිසංස තමයි දෙන් කියන්නේ. කොයිතරම් ගුණයක් තියනවද කෙනෙක් කියන්නේ ධර්ම ශ්‍රවණය කරා. මේ තව ගොඩාක් ඕන විස්තර කියනවා. නමුත් කියන්න වෙලාවක් නැති හන්ද ඉතහා කියන්නේ නැහැ, පැහැදිලි කරන්න යන්නේ නැහැ.
ඔයයන්ට බණදා කරන්නේ හොඳට ධර්ම ශ්‍රවණය කරන්න. මේ දහම් කරුණු හොඳට මතක තියාගන්න උත්සාහ ගන්න. එතකොට තමන්ට ලොකෝ ගුණයක් ආනිසංසයක් වෙනා අත්පත්තර ගන්න පුළුවන්කම තියෙනවා අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අද මේ වෙසක් පුර පසලොස්සක් පොහොය හැමෝම දානවා බුදුරජාණන් වහන්සේගේ බුදු උපත බුදු වීම පරිනිර්වාණය කියන මේ කාරණා තුන මේ මුල් කරගෙන තමයි අද ලංකාව විතරක් නෙවෙයි ලෝකවාසී සෑම තැනකම විවිධාකාර පින්කම් දාන සීල භාවනා මේ පින්කම් සිද්ධ වෙනවා ලොකු පුඩා හැම කෙනෙක්ම වගේ මොනවා හරි ක්‍රමයකින් දායකත්වය ධනයෙන් ශ්‍රමයෙන් කැපකිරීමෙන් එහෙම විවිධාකාරයෙන් විවිධ පින්කම් සිද්ධ කරනවා දැන් මම ඉන්නාට දැන් මේ දානයක් ගෙනාවා මට දොස්තර මහත්මයා. දොස්තර මහත්මයා වගේ ඉල්ලුවා ආන්නේ කිහෙල් කොළ කීපයක් දෙන්න කොහොමද? මම මොකටද? මාතර කිව්වා ආන්නේ බල කවුරු දානයක් දෙනවා. උදේ අපේ දූට ගොඩාක් කල් ඉඳලා ආසාවෙන් ඉන්න පොඩ්ඩමයි. එයා හැමතිස්සෙම කියනවා මේ බල කවුරු දානයක් දෙන්න ඕන කියලා. අනේක මං අපේ ගෙදර හැදුවා බලු කවුරු දානිය ඒ මුංජි දරුවගේ ආසාව ඒක අද පොය දවසේ මේක කරන්න ඕනේ කියලා දරුවට හිතිලා අනේ වගේ පුණ්‍ය සිද්ධවිලි විවිධාකාරයෙන් අද දිනේදී පහළ වෙනවා සිද්ධුල දෙනිතා දාන දන් දීම විවිධාකාරයේ මහා සංඝරත්නයට දුගී මගේ යාජකාදීන්ට කොහොම දන් දෙනවා බුද්ධ පූජාවන් පූජා කරන විවිධාකාරයෙන් ඉලෝල සිත් එකක් හරි ගස්සලා එහෙම පූජා කරනවා ඔය වගේ විවිධ අය විවිධාකාරයෙන් අද දිනේදී මේ දාන සීල භාවනා කියලා තුන් පුණ්‍ය ක්‍රියාවලියද එදෙන්නේ අපේ සාන්තනාය ගලෝතුරා ප්‍රජාපහන්සේ අපිට කියා දුන්න මඟ අපි මෙම ගමන් කරනවා ඒව සිද්ධ කරගන්න. ඉතින් අද දවසේ උන්වහන්සේට උපහාර තමයි අපි හැම කෙනෙක්ම විවිධාකාරයෙන් දක්වන. වෙසක් පූර්ව හරිගස්සන වෙසක් සැරසිලි ඒ වගේ දේවල් කරනවා. එමතරම් බෞද්ධ පොඩි ප්‍රදර්ශනය කරලා තිබෙනවා පාරවල් වල ගෙවල් වල කොහොම එක එක ආකාරයෙන් සැරසි කරන්නේ අපේ උතුම් සාස්ත්‍රයන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා මේ අතවල අටසි සමාදන් වෙලා තියෙන්නේ අපිට කියා දුන්නෝ මේ මඟ අපි ගමන් කරන වා කියන महाशिवे මඟ නතරන දහම් ගා වාලින් දැන් බ්‍රාහ්මණේ දෝණ කියන බ්‍රාහ්මණේ ඒ මඟ එනකොට දකින්න විශේෂ අනි පාසලක දකින්න දැන් බුදුහාමරංගේ පාදේ යටිපතුලේ කීයක් තියෙනවද දැන් සලකමු සාමාන්‍ය මම ඊ ස්කෝලේ හැමදාම ළමයෙක් එකපාරටම කිව්වා කීයක් තියෙනවා 108ක් තියෙනවා
विशेष लक्षण उपदेवी
ඒවයි දැකලා තියෙනව නේද නෙළුම් මල් මානෙල් මල් උපුල් මල් මේවා හටගෙන ඒ මල් උඩට ඇවිල්ලා පලාගම ලස්සන කරමින් සුවඳවත් කරමින් පාදිනව දැකලා තියෙනව නේද මේ බබෝ උතුහා කියලා කියනවා අන්න ඒ වගේ මමත් මේ කෙලෙස් පරිත ලෝකේ රාග දේශ මොහ කියන මේ කෙලෙස් වලින් යුද්ධ සමාජය තුල මම මිනිස්සෙක් කියලා බඳුනා මනුස්සාත්මයක් අරගෙන ඊගාට මම මේ මිනිස් සමාජය තුල තිබෙන මේ කෙලෙස් සියල්ලක්ම හඳුනාගත්තා කෙලෙස් කියන්නේ මොනවද ඒවා හඳුනාගෙන ඒවා තේරුම් කරගෙන අවබෝධ කරගෙන මම ඒවයි ගෑවෙන්නේ නැතුව ඒවට වැටෙන්නේ නැතුව ඒකට වැටෙන්නේ නැතුව මම ඒ සමාජය තුල ඉහළින් ඉන්නවා ඒ සමාජයට නිවැරදි මඟ ප්‍රකාශ කරන්න කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා බහුලව හොඳට තේරුම් ගන්න මේ කතාව මේ කවුද කියන දැන් මේ දැනත්තා බුද්ධ කියන වචනයෙන් හඳුන්වන්නේ මොන හේතුවක් නිසාද කියන දැන් බහුල තේරුම් ගන්නවා එතකොට අපි හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේකෙන් මේ කතාවෙන් මේ අපි ඉන්නේ කෙලෙස් තිය සමාජයක් තුල කෙලෙස්තිය සමාජය කාම දන්නා භව දන්නා විභව දන්නා මෙන්න මේවයි යුක්ත සමාජය තුළ තමයි අපි මේ ඉන්නේ එහෙනම් අපි නිතරම නිහිමය ආය වශයෙන් පැවිදි ආය වශයෙන් හැමෝම මේ සමාජය තුළ ඉන්නවා එතකොට අපි ඒවට නිතරම ඇදගෙන ස්වභාවයක් තමයි තියෙන්නේ අපිට ඇහැට ගැටෙන්නේ ඒවා මේ පංචේන්ද්‍රයන් වලට ගැටෙන්නේ මේ සමාජයේ කියන දේවල්. ඒවට අපි වැටෙන්නේ නැතුව, ඒ වලට යන්නේ නැතුව, පුළුවන් තරම් එයින් වැළකෙන්න උත්සාහ කිරීමයි කළ යුතුනේ. ඒ ගොඩේ ඉහළට එන්න. දැන් අද සිල් සමාදන් වෙන්නේ මොකටද? සිල් සමාදන් වෙන්නේ ඔය පංචේන්ද්‍රයන් ටික සංවර කරගන්න. මේ හැමෝටම තිබෙනවා ඇසකරණාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රය. ඊගා පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පංචස්කන්ධය මෙතන ඉන්න කොහොමද තියෙනවා. කාර්ම කියන පුළුවන් ගමන් නැහැ මට නැතේ කියන එකක්. කොහොමද තියෙනවා. එතකොට මේ සමාජයේ ඉන්නේ මේව පිනවන්න ගිහිල්ලා නොයෙක් විදිහෙන් කරදර වලට මාදක වලට මුහුණ පාන. ඒක තමයි ස්වභාවය ඇත්ත කතාව. මේකින් එක විතර ගන්න මෙලා මද වෙන හන්ද මම ඉතා කෙලින් සඳහන් කරා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වහුණට නැවතත් සාදුකාර කරත්තනේ හොඳයි දැනුම් නිදී අටන් ආය. ශ්‍රීමත් මේ වන්දන දෙන්නේ නේද? ඊළඟට අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ තම්බං ච භාවිතං පහා තම්බං පයිනං ච තස්මා බුද්ධෝස්මි ග්‍රාහණ බමුණ අවෝ මම අවබෝධ
නරගතු දේවා සියල්ල ආමෝද කරගෙන ඉන්නේ මේ වෙනකොට මොකද්ද මේ ආමෝද කරගත්තු සියල්ල ආමෝද කරගත්තයි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය දුක මේ ලෝකේ තියෙන දේවල් සැපේ කියලා අපි හිතාගෙන ඉන්නේ මේවා සියල්ල දුකයි කියලා මම දැන් අවබෝධ කරගත්තා. ඒ වගේම අත්හැරියු සියල්ලම අත්හැරියා. මේ මගේ 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 කියන ඉන්න සියල්ලම මම දැන් අත්හැරලා තියෙනවා. තෘෂ්ණාව නැති කරලා කියන තමයි මේ කියන්නේ. තෘෂ්ණාව සාමලින්ම මම නැති කරා. ඒ වගේම පුරුදු පුහුණු කරගන්න යුතු දේවල් සියල්ලම පුරුදු පුහුණු කරගෙන තමයි මම මේ ඉන්නේ. පුරුදු පුහුණු කළා පුහුණු වෙලා ඉන්නේ. ඒසම මම හඳුන්වනවා ඔය කියන වචනේ. හඳුන්වන්න සුසුකම් තියෙනවා. කියලා මම ආන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට අපි හැම කෙනෙක්ම හිතන්න ඕන දුක මේ ලෝකේ තියෙන දේවල් අපි සැපේ කියලා හිතියට දැන් මෞලික සදාන් කරානේ පංචේන්ද්‍රයන් ඒ වගේම පංචස්කන්ධය මේ සියල්ලම අපි සැපේ සැපේ කියලා ඉන්නවා නමුත් මේ සියල්ලම අවසානයේ ප්‍රතිඵලේ දුකයි දැන් අපි එකින් වයස්වලදී අපි හිතාගෙන ඉන්නවා මේක තමයි එකම සැප කියලා. දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වගේම අසකරණ නාසය දිව ශරීරය. මේ අසකරණ නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් අපි ඉගෙනවා. දැන් මේ පහමේ දවසේ මම ගියා අපේ ළමයින්ගේ පොඩි උත්සවේ යාම දැන් මේ ළමයි කොහොම වෙනස් වෙලා ළමයි මහාතුරු නිමල් අසනේ මල් අසන්න කියලා අද ලස්සනදා අනකො ලස්සනයි ආවතනේ කියන්නේ නේද ලස්සනයි දැන් ඒ අය ඇඳුමින් ලස්සන වෙලා රූපයෙන් රූපය වෙනස් කරලා ඒක විදියට තින්ත ගාලා වෙනස් කරලා තියෙනවා ඒ නිසා ඒව වෙනස් ඉතින් හරි සතුරුයි එහෙම කිව්වොත් ලස්සනයි කිව්වොත් ඒ වයස එතකොට අපි ඇතින් ඇහෙන් රූප බලලා ඒව අරමුණු ගන්නවා අපි ආස්වාදයක් ලබනවා. එතකොට නාසයෙන් අපි යම් කිසි ආග්‍රහණයක් කරලා සුවඳ බලයෙන් අපි රූපයක් ගන්නවා. ඊළඟට කනෙන් ශබ්ද එක එක ජාති ශබ්ද අපි ඇහෙන වල ආස්වාදයක් ලබා ගන්නවා. අරමුණක් ඇති කර ගන්නවා. ඔහොමයි විදියට අපි මේ මුළු පංචේන්ද්‍රයන්ම එහෙම පිනවනවා දැන් මගේ දිස්ථානේ දේත මල් පිපෙනවා හරියට එනවා දැන් මේ කියන කතාවේ ඔය පංචේන්ද්‍රයන් පිනවන ආකාරය තියෙනවා අර මල් පිපිලා ඒ මල් වල මී මැස් වෙනවා හරි හඳයි ඔ මිහිරි හඳක් තියෙනවා උනා කෙරුණාම රෝග ගන්නකොට හරි මේරි හඩක් එනවා ඊළඟට හොඳ සුවයක් එනවා අර මල් පිපිලා ඉතින් මම අර මුඟ වාල හරියට ඒ ආග්‍රහණය කරන සුවඳ අර සතුන්ගේ හඬ ආග්‍රහණය කරනවා ඒ ලස්සන බලන් ඉන්නවා එහෙන් අපි රූප දකින්න ඒ වගේම අර හුලක
සුවඳත් එක්ක එන සුළ හබේ ඇඟේ වදිනවා. ඒකත් හරිය මිහිරියාවක්. එතකොට නිශ්ශබ්දයි ඒ වගේ විවිධ කුරුළු වර්ග ඇවිල්ලා උන් අඬනවා හනව බොනවා හරීම මිහිරියාවක් ලස්සනක් තිබෙනවා. අපි ඒවා අරමුණු වශයෙන් අරගන්නවා ආග්‍රහණය කරනවා. ඒ නිසා අපි මේ සමාජයේ හැම කෙනෙක්ම එහෙමයි. ඔබ ඔබ හැම කෙනෙක්මත් එහෙමයි. මේ පංචේන්ද්‍රියන් පිනව. පිනවමින් තමයි ලෝතුරා බුදුජාන වහන්සේ මේ සියල්ලම අර සිද්ධාර්ථ කුමාරවදීදී හොඳට තේරුම් ගත්තා. ලෝවල නාගන්නේ මෙහෙම කියන්නේ කාලා රස මොසු භෝජන කරපෙම් ගාලා සුවර නැති සඳුනුත් මනරම් ලාලාබරණ නිසි රස සැලසුම් පාලාගිය වැනි බහුරෝ කොලම්. ඔබනේ මේවා ළඟට ගිහුවා දැන් වාඩි ඉගෙන ගත්තනේ කවිය පානුන් ජත්තනේ දැන් ඔය කට්ටිය ඔය ඒක තමයි කරලා තියෙන්නේ. අද ඇවිල්ලා තියෙන්නේ. විවිධ ඇඳුම් ඇඳලා විවිධ සුවඳ විලවුන් ගාලා ඒ වගේම නොයේ ආවරණ පලඳගෙන ඒ ඇවිල්ලා ඉන්නවා. ඉතින් තව ටිකක් ආවක් යනකොට නාහිනාට පස්සේ පාලා කියවනි බහුරූපෝලා මරයාම ඔක්කොම යාලා වල කොලන් ටික නටලා දැන් මෙතන ඉන්න අය කොයි වගේ ඇදිනේ ඉස්සර කාලේ නේ අද දැන් ආයතේ නේ මේ තරුණය නම් ඉතින් ඒකයි හිත අපිට කියනවා ඒක නාමකද ඉතින් නේද ඒ ඇත් නාගි වෙන වයතර යන කොහොමයි කියන ඔක තමයි ඇත්ත කතාව. ඉතින් අපි මේ අදසිය සමාද කරලා පුරුදු පුහුණු වෙලා අපේ ජීවිතය සාරවත් ජීවිතයක් බාර පංචර ගන්න ඊගාට අපි ලෝතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බැලඳි කරලා දෙනවා. මම සංසාරේ දීර්ඝ කාලයක් උත්පත්ති ලැබුවා නොයේ කාමවල. උන්වහන්සේ අද්දුටුවා ඒ ආත්මවල තමන් මොන මොන විදිහේ ජීවිත ගත කරාද කියන එක දැක්කේවත්. අනේක ඥාති සංසාරං සංගා විසං අනිබ්බිතං ගහකාරකං ගවේ සම්තෝ දුක්ඛා ජාති පුනක් පුනං ගහකාරක නිට්ඨෝසි පුනගේ හන්නකාසි සම්මාතේ පාසුකා බග්ගා ගහකෝණං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. උන්වහන්සේ මේ ගාථාවෙන් පැහැදිලි කර දෙනවා මං සංසාරේ නොයේ කාම්මීය වලගත් කර ජීවිතේ ගත කරා. ඒ අන්දගේ මං ගොඩක් වින්දා. මම අද සොයාගත්තා මේ පංචස්කන්ධය නම් පොඩුව හදන කෙනා මඩුවා මන් සොයාගත්තා. ඒ කැණි මඩුව සොයාගත්තා. මේ පංච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය ගොඩනගන්නේ තෘෂ්ණාවයි. අනේ තෘෂ්ණාව නැත්නම් කැණි මඩුව සහ මුලින්ම කල්ලා විනාශ කළ දැම්මා. සහ මුලින්ම නැති කළ දැම්මා. ආයි මන් සංසාරේ කවදාවත් උත්පත්ති ලබන්නේ නැහැ. රහත් ඵලය මම අවබෝධ කරගත්තා කියලා මේ බුදුහාමුදුරුව පළමුවෙන්ම බුද්ධත්වයට පත් වෙලා දේශනා කළ පළමු බුද්ධ වචනය තමයි දේශනාව තමයි ඒ ගාථාවෙන් සඳහන් කරේ. මේ බමුණට පැහැදිලි කරලා දුන්නා. එතන අපි මෙතනලුත් යමක් ගන්නවා අපේ ජීවිතේට. මේ තෘෂ්ණාව තමයි හැම දෙයකටම ප්‍රශ්න ගැටළු මේ සමාජෙට ඇතුළත් වෙන්නේ. සෑම දුකකටම තෘෂ්ණාව. දැන් චතුරාර්ය සත්‍ය මුල් කතාව තමයි දුක. එතකොට මේ දුකට හේතු හොයනකොට
හැමදාම ගැටුන්නේ ගැටලු ගහ ගන්නවා මරා ගන්නවා රණ්ඩු කොලාහල නොඑක ආකාරයෙන් අමතාත මරනවා ඔය අද හැමදාම අහන්න තියෙන දේවල්නේ ඒකෙන් තමන් හිතේ සතුට නැති වෙනවා කියලා කියනවා මේ අධික තෘෂ්ණාව නිසා නොඑක දිගේ බාධක තමන්ගේ ජීවිතයට අරගෙන තමන්ගේ ජීවිතයේදී සතුට සම්පූර්ණයෙන්ම නැති කරගෙන තමන්ගේ ජීවිතේ ලස්සන ජීවිතය අවලස්සන කරගෙන දුකේ කනගාටුවේ පෙළමින් තමයි ඉන්නේ පොඩා දෙය සමාජය තුළ ඒ සමේ හැම දෙයකම මූලික හේතුව තමයි තෘෂ්ණාව ඒසාව මහන්සේ පැහැදිලි කළා දුක මේ හැම තැනකම තියෙනවා ඒක තේරුම් අරගන්න කියලා පැහැදිලි කළ දුන්නා ඒක ඊගාවට දුක ඇති වෙන්නේ මොකද දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා දුක සමුදාය සත්‍යය. එතකොට දුක ඇති වෙන්න හේතුවක් මොනවා හරි හේතුවක් තියෙන හැම තැනකම හැම දෙයකම හැම සිද්ධියකම දුක ඇති වෙන්න හේතුවක් තියෙනවා. ඊගාව දුක නැති කිරීමේ මාර්ග තුන්වෙනි එක මේ දුක ඇති වෙ දුක නැති කිරීමේ ක්‍රමය මොකද්ද? ඊළඟට දුක නැති කිරීමේ මාර්ගය හතරවෙනි කාරණය. දැන් මේක මේ අපි ලංකාවට පරි වැදගත්. අද මේ ලංකාවේ ප්‍රශ්න ඇති වෙන්න මේ දුක් ජනතාවල දුක් ඇති වෙන්න හේතුව සොයනවා. ගෙදරක ප්‍රශ්නයක් ඇති වුණොතින් ඒක ඇති වෙන්න හේතුව හොයනවා. කලබල නොවි. දැන් කලබල වෙනවනේ. අනේ පාගල මට කතා කරන එක හාමුදුරනේ මම යාවේ යන ගෙදර මේ මහත්තයා කියන ගෙදර මහත්තයා යන මගේ ගෙදර දැන් දෙන්න හාමුදුර වෙලා දෙන්න දෙපැත්තට යනවා මම ඔහොම ඉන්න කලබලෙන් එපා ඔහොම තාජුට්ටක් වෙලා ඉන්න ඕ දැන් ඉන්නවයි ටෙලිෆෝනේ කතා කරා ඔහොම ඉන්න පොරොත් දැන් යන්න අවය යන්න ගෙදර අම්මා තාත්තා වගේ ඉන්න බුලන් දීලා අවුරුද්ද දැන් මේ කතා මම කෙටියෙන් කියලාමද? අනිත් එක හෙට යන්න නිකන් දුරයි. ඒ කියන්නේ වෙනාගෙද. හෙට යන්න දෙන්නෙක් ඒ අම්මා තාත්තා වදින්න. වැදලා ඒ ටිකක් කතා බහ කරලා ඉන්න. දැන් ඊට පස්සේ මම හොය බලන්න ඕනේ ඔක්කොම වෙලා රණ්ඩු ඉවරයි. රණ්ඩු ඉවරයි. දැන් ගහගෙන මේ යන්න හදන්න. දෙන්න. දැන් ඔය වගේ මම පල්ලවයක් වෙන්නේ. ඔය වගේ හරියට සමාජය තුල මේ වගේ ගැටලු පොඩි දේ විශ්වාස කරගෙන ප්‍රශ්න කරගෙන දුකට පත් වෙනවා සමාජයේ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම ඉතා වටිනවා. අපි අදින ගැටලු ප්‍රශ්න විසඳා ගැනීම සඳහා නේද? අද මේක ඇහුවා, gedara giya, ඒක අමතක කරා. වැඩක් වෙන්නේ නැහැ. තේරවත් නැහැ. අද ගොඩාක් සමාජය එහෙම වෙලා තියෙනවා. දේසා ඒ අවස්ථාවේ ඇති වෙන දේට විසඳුම් හොයන්න ඕන බුද්ධාමතුනි. හරි පහසුයි. ලංකාවේ ඇවිත් ගැන්නු මම කල්පනා කරලා ඉතින් ඇත්තටම මේ සියලුම ප්‍රශ්න විසඳන්න පුළුවන් ඉතා වේගවත්ව මේ බුද්ධාම ජන චතුරාර්ය සත්‍ය අපි ප්‍රායෝගික ජීවිතේට රටේ පාලනයට ගන්නවා නම් මේ දුකෙන් මිදෙන්න ක්‍රම හදාන්න පුළුවන්. විසඳුම් හොයන්න පුළුවන්. ඒ වගේම තම තමන්ගේ පෞද්ගලික හැම ගැටලුවක් විසඳා ගන්න පුළුවන්කම තියෙනවා මේ චතුරාර්ය සත්‍ය හැමෝම දන්නවනේ ඒ නිසා ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරනවා ඒ නිසා බුදුහාමුදුරුවෝ උන්වහන්සේට ඕනේ මේ සංසාර දුක නිදහස් වෙන්න උන්වහන්සේ විතරක් නෙවෙයි මේ දුක් විඳින සියලුම දෙනා යසෝදරා දේවිය තමගේ රාහුල කුමාරයා ඒ වගේ තමගේ ඥාති සමස්ත සිව සත්‍ය මේ දුකින් මුදවන්න තමයි උන්වහන්සේගේ එකම පැතුම්නේ එකම ප්‍රාර්ථනාව උනේ ඒ නිසා මේ විදියට අපි හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕන ඒ දුකෙන් මිදෙන්න අපි මේ කාමල් කාම ගන්නා භව ගන්නා විභව ගන්නා කියලා මම කරුණාවක් කිව්වනේ මේ කාම ලෝකේ
ජීවත් වෙනවා කියන මේ පංචේන්ද්‍රයන් මුලින් කිව්ව ආකාරයට මේ පංචේන්ද්‍රයන් පිනවන්න තමයි හැමෝම පෙළගන්නේ. නමුත් ඒක අවසාන ප්‍රතිඵලයේ දුක. ඒ වගේම භව තණ්හා මේ මගේ ආත්මය උත්පත්ති අපි අල්ලා ගන්නවා මේවා. මගේ 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 කියන මේ හැම එකම අපි අල්ලා ගන්නවානේ මගේ ශරීරය. ඊගාට අනිත් ඒවා එක එක දේවල් තමගේ නේ මගේ දරුවෝ මගේ ස්වාමියා මගේ භාර්යාව මේවා ඔක්කොම අපි අල්ලා ගන්නවා මගේ 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 කියලා. එහෙම. ඒවයේ තියෙන්නේ අවසානයේ ප්‍රතිඵලෙ දුක කියන එකයි උදාහරණ ගන්නන්නේ. ඒ වගේම තමයි අපි දුකේ දුකේ කියන එක නෙමෙයි හැබැයි සතුනේ ධර්මානුකූල ජීවිතය පාර්ථාර යන්න ඕන. ඒක ප්‍රධානයි. සතුනේ තමයි ජීවිතය පාර්ථාර යන්න ඕන. ඒකට මේ බුද්ධාම අදාළ කර ගන්න ඕන. ඊළඟට විභව තණ්හා නැත්නම් ආය හිතනවා පරලොව ගැන හිතන්නේ නැහැ මොකක් කරන්නේ අද කාල අද විනෝදවල සතුන් වල උඩ පැනලා හිටියම ඇති මොන පරලොවද අද කාල ගිහලා අතුරු වෙලා ඉන්න එකයි තියෙන්නේ ආයි පරලොව ගැන හිතන්න ඕනේ නැහැ කියන මතයකුත් තියෙනවා මේක එහෙම නොවි අපි ක්‍රියා කරන්න කටයුතු කරන්න හැමදෙස්සෙම උත්සාහ ගැනීමයි කළ යුතු තියෙන්නේ ඒ නිසා මීට වඩා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න තිබුණා වෙලාවක් නැහැ ඒ නිසා මම මේ ධර්ම දේශනාව මේ නිමාර පච්චනවා කෙටියෙන් පැහැදුවේ ඒ නිසා පින්වත්නි ඔය ඇත්තන් මේ අවස්ථාවේ අපදි සමාදම් වෙලා අද මේ දෙවකු සීපත් කරගෙන විවිධාකාර ආර්මී කඩිතුරු මේ විහාරස්ථාන දෙකන පුණ්‍යයේ ස්ථානගෙන පටිවත පුරාණ විහාරස්ථාන දෙකන සිදු කර ගන්නවා ඉතින් අපේ විහාරස්ථානේ මේ පටිවත පුරාණ විහාරස්ථානේ බොහොම හොඳ පින්බිමක් හැටියට අපි හැමෝම පිළිගන්න ස්ථානයක් ඉතින් ඊට අවශ්‍ය කරන මහා සංඝ රත්නයක් දෙක තියෙනවා ක්‍රමවත් හොඳ ලස්සන මේකක් සිද්ධ වෙනවා මේ සි සමාදාන වල ඉන්න අරි සමාදාන වල ඉන්න සියලුම පින්වතුන්ට මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරමින් ධර්මානිසස් පින හැමෝම අනුමෝදන් වේවා හැම දිනාටම නිරුත් රෝගී සුවය ආරෝග්‍ය ආදී සාපක්තිය චිර ජීවනයේ දීර්ඝාස නිවන් සැපිනිස මේ පින හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරනවා සාපු කියලා පින් අනුමෝදන් ඒ ලබාගත්තු පින ඔය ඇත්තන් නම් මිය ගියා වූ සියලුම ඥාති මේ පින් අනුමෝදන් වේවා ඒ ඇත්තන්ගේ සංසාරික ජීවිතය සැපවත් වේවා එයට ප්‍රාර්ථනා කර උතුම් වූ නිර්වාණ අවබෝධය සාසාර කර ගන්නත් මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඉදන් මේ ඥාති නම් හෝදින ගාථා කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම මේ රැස්මවත්තා වූ සිරුපින් මේ විහාරස්ථානයේ අලිකු විද විෂ්ණු කතරගම ආර්මේ සාක්‍ය මහේ සාක්‍ය සම්යං දුක්ඛික සතවා ආදී සිය දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා ඒ පින් අනුමෝදන් වී සතුවන්නා සිය දෙවියන්ගේ රැකවරණය විහාරස්ත මහා සංඝ රත්නය ඇතුළු මේ සියලුම පින්තුන් ආරක්ෂා කරත්වා හැම දිනාටම කලදරයන් දුකක් නැතුව යහනේ සැපදී කාලය ගෙවන්න කරන කින කටයුතු සාර්ථකව කරගෙන යන්නට ඒ දෙවියන්ගේ හැමවැල්ම ආරක්ෂාව සැලසේවා ආශිර්වාද සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන සාධිකාරයන් වහන්සේ මේ සියලු දෙනාටම අත්මයන්තා හැම දිනාටම බුදුපදේ මහරහතන් වහන්සේලා නිවී සැනසී වැඩවදාන සාන්ත නිර්වාණ අවබෝධයේ පිසම මේ දින හේතු වාසනා වේවා කියලා සාර්ථකව ප්‍රාර්ථනා කරනවා ආකාසත්තාය බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤක්ඛං අනුමෝදිත්වා දිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාය බුම්මත්තා දේවානාගා පුඤ්ඤක්ඛං අනුමෝදිත්වා දිරං රක්ඛන්තු ආකාසත්තාය බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤක්ඛං අනුමෝදිත්වා දිරං රක්ඛන්තු සදා
ධර්මාශ්‍රවණය කිරීමෙන් හා ධම්මං පූජා කිරීමෙන් ලබන ලද්දා වූ කුසල ආනිසංස ධර්මයන් හේතු කොටගෙන මෙදන් බලන්නේ මං ගන්නා ජාති දක්වා රණාදී කිසියම් දුක්ඛේ වැළ ප්‍රමාද හොඳු වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක සතුරු වදන්දී බනාසා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමුත මහා නිර්වාණ සම්පල් ලැබීමට මලගිය ඥානීන් ඇතුළුනේ සෑම දෙනාටම හේතු වේවා වාසනාව තම තමන්ගේ ප්‍රාර්ථනාවන් සම්පත වේවයි සිතා චිත්තා ප්‍රීතියෙන් යුක්ත සාදරයෙන් පින් අනුමෝදන්ය අභිවාදන සීලස නිච්ඡං අද්දා වජායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං සම්පීතියෝ විවජ්ජන්තු සම්ප රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව